අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භයි යුක්‍රේන අගනගරයේ ඇතුළු ප්‍රදේශ කිහිපයක විශාල පිපිරීම් පුටින් තෝරාගෙන ඇත්තේ ලේ වැගිරීමේ සහ විනාශයේ මාර්ගයයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් කියයි බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ඇතුළු රටවල් ප්‍රතිචාරයට සූදානමින් යුක්‍රේන ජනාධිපති අප ශක්තිමත් බව පවසයි ජයග්‍රහණය යුක්‍රේනයේ සතු බව ඔහු ජනතාවට අවධාරණය කරයි අධිභාරය නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව විපක්ෂය විදුලි කප්පාදුවට එරෙහිව අඳුරෙන් එළියට ස්ටිකර් ගහයි ටෝච් අරන් පාර්ලිමේන්තුව හරින් ටැට් එකට ගිය වෙලාවේ කරන්ට් ගියොත් එහෙම ටොයිලට් කරන්නේ කොහමද අදත් විදුලිය කැපේ උසස් පෙළ දරුවන් අඳුරේ ඇති හැකියගේ ජෙනි පත්තු වෙයි මේ විදුලි මාෆියාවට තිත තියන්නේ කවදද සෞඛ්‍ය ජෙනි සූදානම් ඉන්ධන ලැබීම සහතික කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත ඉල්ලයි අදත් ඉන්ධන හිඟයි ලොරි නැතිව තඹුත්තේගම එළවලු වේලේ මිලත් පහත වැටේ 2014 න් පසු ලෝක බොරතෙල් මිල ශීඝ්‍ර ලෙස ඉහළයයි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 පණී කොවිඩ් රෝගීන් 25 වන දිනටත් දහස ඉක්මවයි දින 25ට රෝගීන් 30000ක් පසු කොවිඩ් හා මොලේ ගැන විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කියයි ඇමරිකාවේ ට්‍රක් රථ රියදුරන් මහපාරට ප්‍රථමයෙන් අවධානය විදේශ පුවතක් වෙතයි යුක්‍රේනයේ අගනගරය වන කිවි සහ තවත් ප්‍රදේශ ගණනාවක විශාල පිපිරීම් සිදුවෙමින් තිබෙනවා මේ වන විටත් රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කරමින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේ අතර රුසියානු ප්‍රහාරක යානයකට පහර දී බිම දෙමූ බවයි යුක්‍රේනයේ පවසන්නේ බොහෝ විට මේ පිපිරීම් වලට හේතුව රුසියානු හමුදාවල මිසයිල් ප්‍රහාර විය හැකි යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියානු ජනාධිපතිවරයා ලබා දුන් නියෝගයත් සමග සමස්ත ලෝකයේම තුන්වන ලෝක යුද්ධයක් දක්වා ගමන් කරමින් සිටිනවාද මේ රුසියා යුක්‍රේන අර්බුදය අපේ රටට කෙසේ බලපාවිද මේ වන විට රුසියානු හමුදා යුක්‍රේනයට පහර දෙමින් සිටිනවා යුක්‍රේනයේ අගනගරය වන කිවි සහ තවත් ප්‍රදේශ කිහිපයකින් විශාල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා බොහෝ විට මේ පිපිරීම් වලට හේතුව රුසියානු ක්‍රූස් මිසයිල් හෝ බර අවි ප්‍රහාර විය හැකි බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව මුලින්ම සිදු කළේ යුක්‍රේනයේ ඩොනෙස් සහ ලූහාන්ස්ක් නගර දෙක අල්ලා ගැනීමයි එසේම එම නගර දෙක ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමටද ජනාධිපති පුටින් ක්‍රියා කළා. ඉන් අනතුරුව ඔහු එම ප්‍රදේශ දෙකට තම හමුදා බට කණ්ඩායම් යවනු ලැබුවා. පුටින් එම ක්‍රියාව හැඳින්වුවේ සාමසාධක ක්‍රියාවක් ලෙසයි. යුක්‍රේන පාලනය යටතේ තිබූ ඩොනෙස් සහ ලූහාන්ස්ක් නගර දෙකට බලහත්කාරයෙන් ඇතුළු වීම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි ලෙස හෙළා දුටුවා. මෙය පුටින්ගේ හිතුවක්කාරී ත්‍රස්ත ක්‍රියාවක් බවයි බටහිර නායකයින් හඳුන්වා තිබුණේ. इन अनतुरुवाई पुटिन युक्रेने अगनगर इलाक करगेन ऐत्ते मेवन विटत किवी ऐतुलु नगर गणनावकट रुसियाव क्रूस मिसाइल वलिन पहार देमिन सिटन बवाई वार्ता वन्ने समहर मध्यस्थ बटहिर युद्ध विशेषज्ञयिंट अनुव रुसियावट युक्रेने अल्लागनीमट गतवनुये पय पहकट तडु कालयक केसे नमुत युक्रेन जनाधिपतिवरया पवसा ऐत्ते रुसियानु आक्रमणयकट मूण दीमट तम रट सूदानम बवाई तमा जयग्रहणय करन बवद युक्रेन जनाधिपतिवरया पवसा तिबेनवा युक्रेन तुल हदसी तत्वाग क्रियात्मक इराट वयसावृद दह अटट बड़ियाट एणु आयुध अतर गणीमे अवस्थाव उदावनवा मे अतर ब्रिटानिया अगमतिवरे अपवसायत्ते रुसियानु नायक तोरागिनत्ते ले वेगिरीमे सह विनाशे मार्गे बवाय मेवन विटा रुसियावट विशाल लेस संबाधक पेनवीमट ब्रिटानिया अमेरिकाव प्रमुख रटवाल क्रियाक्रमीन इन्नवा ඇත්තටම රුසියාව ලෝක තෙල් නිෂ්පාදනයෙන් 12% ප්‍රතිශතයකට අයිතිය කියනවා. එසේම ස්වභාවික ගෑස් සැපයුමේ ලෝක බලවතාවනුවේත් රුසියාවයි. ඇමරිකාව සහ රුසියාව අතර මෙහිලා පවතින්නේ කරට කර සටනක්. කෙසේ නමුත් රුසියාවට සම්බාධක පැනවීම හරහා යුරෝපයටද බරපතල ගෑස් සහ ඉන්ධන ගැටලු වලට මුහුණ දීමට සිදුවනවා. කෙටියෙන් ප්‍රකාශ කළොත් ලෝක බොරතෙල් සහ ස්වභාවික ගෑස් වල මිල දැන් ඉහළ යන්නට පටන් අරන්.
මෙවන විට ලෝක බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි විශාල මිල ඉහළ යාමක් වාර්තා වන්නේ 2014 වර්ෂයෙන් පසුයි. ඒ අනුව අපේ රටට මෙම රුසියා යුක්‍රේන අර්බුදයත් සමග තවත් ආර්ථික තර්ජනයකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානයි. මෙවන විට ලෝක ඉන්ධන මිල සීක්‍රේන් ඉහළ යමින් තිබෙනවා. ඒ යුක්‍රේන රුසියා අර්බුදයත් සමගයි. तेल मिल इहलयाम सह डोल हिंगे अपे रटे इंधन मिल सह इंधन हिंगेट बरपतल बलपैन अति बबट विशेषवा दरटा पवतन इंधन हिंगे सह संहार पिरोहल बरपतल डीसेल हिंगे पवतनवा අද අපේ රටට ඉන්ධන එන්නේ එදා වේල ටුවස් ක්‍රමයටයි සාමාන්‍යයෙන් ඉන්ධන නැවක් ලංකාවට එන්නට පෙර ඒ බව දැනුම් දෙනවා ඒ අවම වශයෙන් දින 35කට පෙරයි ඒ අනුව හදිසි මිලදී ගැනීම සිදු කරත් මේ නැවක් ලංකාවට එන්න ගතවන දින ගණන අපේ මුහුදට එන්න පෙර අප දැනගත යුතුයි ඉන්ධන නැව් අපේ මුහුදු සීමාවට ආවට පස්සේ අපේ දුර්වලකමකින් ගොඩ බාන්න පමා වුවොත් සෑම දිනකටම ප්‍රමාද ගාස්තු ගෙවිය යුතුයි පසුගිය දිනවල ශ්‍රී ලංකාවට ආව බොහෝ ඉන්ධන නැව්වලට අපේ මහ මුහුදේ නැංගුරම් ලාගෙන ඉන්න වුණා. ඒ ගොඩ බාන්න අවශ්‍ය ඩොලර් නැති නිසා. අන්තිමට හතර අතෙන් එකතු කරගන්න සල්ලි වලින් ප්‍රමාද ගාස්තුත් ගෙවලයි ගොඩ බාන්නේ. මේ සෑම ක්‍රියාවක් පිටිපස්සෙම අනවශ්‍ය මුදල් නාස්තියක් ඇති බව කිව යුතුයි. ඉන්ධන හිඟය නිසා රට පුරාම සමහර පිරවුම් හල්වල ඊයේ දිගු පෝලිම් දක්නට ලැබුණා. සන්තාවෙන් තෙල් හරියට අපර තෙල් එවන්නේ නැහැ. අපේ ඊළාට හන්දිටිය හැදිලි ඉවරයි මේ මිනිස්සුත් එක්ක මෙතන දඟලලා. එන්න බවුසරේ පැය 8ට ඉවරයි. දුම මැරිල්ල මෙතන අපි මේ මැරෙන්නේ. ඊයේ ඉඳන්ම ඩීසල් නැහැ. මිනිස්සු අපිට බැනලා යනවා. ලංකාවේ කන්න බොන්නත් නැහැ. ජීවත් වෙන්නත් නැහැ. ඩීසල් වලට පෝලිං ඉන්න ඕනේ. ගෑස් ගන්න පෝලිං ඉන්න ඕනේ. පිටි ගන්න පෝලිං යන්න ඕනේ. ආල් ගන්න පෝලිං යන්න ඕනේ. සතෝදර යම මොකුත්ම නැහැ බඩුයිද? මේ අතර තඹුත්තේ ගම එළවලු මිල හොඳටම පහළ වැටෙමින් තිබෙනවා. වෙළඳොන්ට එන්න විදියක් නැහැ. සමහරක් වාර නතර වෙලා තියෙනවා තෙල් නැතුව. සමහරක් වාරට එන්න විදියක් නැහැ. එතකොට තෙල් මිලත් එක බලපුවාම වෙළඳො බඩු ගන්න නැහැ. මිලත් එක යන්න දුර දුරද නිසා ගන්නෙ නැහැ. එළවලු මිල සෑහෙන පහත වැටලා තිනවා. අද ඩීසල් ගම්ලා වාහන වල ගහන්න එළවලු ගන්න කවුරුත් එන්න එළවලු සේර මිතුරුයද? ඩීසල් නැති නිසා වෙළඳන්න එන්න විදියක් නැහැ. මේ නෝකල් උදේ රුපියල් 100යි 80යි දුනා. දැන් රුපියල් 60යි 50යි. ඒ වෙළඳු නැහැ ගන්න. නෝමල් එක නෑලු 121 එකේ නෑ. 159ක් දීලා ඩීසල් ගෙවි. කෙලේ වෙලා තියෙන මාතේ කටේ පාලකයෝ ඉන්නවා. ඔවුන් මේ විදුරු කාමර වල ඉන්නවා. ගොයිය දුක් විඳිනවා. බලන්න ගෙලවලු විකුණන්න පුළුවන්ද කියලාද? විකුණන්න බෑ. කොන්ද පන් නැති වෙන්නේ පාර්ලිමේන්තු වෙන්නේ. උන් අයින් වෙලා දෙන්නවා තරුණයොන්ට. අපේ රටට පුනර්චරණීය විදුලි උත්පාදන ක්‍රම අනිවාර්යයෙන්ම හඳුන්වා දිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දරන්නේ දැඩි ස්ථාවරයක්. අදවන විට සමස්ත ලෝකයේම ගමන් කරමින් සිටින්නේද පුනර්චරණීය විදුලි උත්පාදන ක්‍රම වෙතටයි. නමුත් අපේ රට පුනර්චරණීය විදුලි බලය පරිවර්තනය කරන්න ඇත්තටම හැකි වේවිද? අදත් පැය 5ක විදුලි කප්පාදුවක් දිවයින පුරා ක්‍රියාත්මකයි. ඇත්තටම විදුලි බල ඉංජිනේරුවන්ගෙන් වැඩි පිරිසක් අකමැති පුනර්ජනනීය විදුලි බල උත්පාදන ක්‍රම මොනවාද? හිරුවෙලිය සුළඟ වර්ෂාව උදම්රළ හා භූෂ්ණත්වයේ ස්වභාවික ප්‍රබව වලින් කීපයක්. මෙම ප්‍රබව භාවිත කළද ක්ෂේවන්නේ නැහැ. ඒ නිසායි පුනර්ජනනීය කියලා කියන්නේ. මින් බොහොමයක් ඇත්තටම අපට ඉතා හොඳින් ලැබෙනවා. විශේෂයෙන් හිරුවෙලිය. නමුත් අපේ රටේ විදුලි ඉංජිනේරුවන්ගෙන් බොහෝ දෙනෙක් මෙතෙක් ක්‍රියාත්මක වී ඇත්තේ තාප විදුලි බලාගාර ඉදිකිරීමටයි. ඉන්ධන හෝ ගල් අඟුරු ඒ අතර ප්‍රධානයි. අපේ රටේ විදුලි බල මණ්ඩලයේ බලධාරීන් පායන කාලය ගැන ඉතා හොඳින් දන්නවා. ජනවාරි පෙබරවාරි මාර්තු අපේ රටේ ජලාශවල ධාරිතාවේ අඩුම ගානේ 50%කින් විතර පහළ වැටෙනවා. මේ කාලයට මෙතෙක් ක්‍රියාත්මක වුණේම විදුලි කප්පාදු කරලා හදිසි මිලදී ගැනීම සිදු කිරීමයි. හදිසි මිලදී ගැනීම වලට සූදානම් පෞද්ගලික ඩීසල් බලාගාර තියෙනවා. හදිසියට ගත්තට ඒවා මාර ගිවිසුම් හදිස්සිය ඉවර වුණාමත් සමහර විට වසර දෙකක් යනකම් මේවට මුදල් ගෙවිය යුතුයි. මේ මාෆියාව නිසායි නව බලාගාර ඉදිකිරීම පමාවීම සහ පුනර්ජනනීය විදුලි බලයට යන්න බොහෝ දෙනෙකු අකමැති වීමට හේතුව. මේ තත්ත්වය තවත් උග්‍ර වී ඇත්තේ ඩීසල් හිඟකමයි ඩීසල් මිල ඉහළ යාමයි. දැන් රට පුරාම රෑට ඇත්තේ අඳුර. පැය ගණන් විදුලි කප්පාදු කරනවා. හොඳ වෙලාවට ඉංග්‍රීසි හෝඩියට අකුරු 26ක් විතරක් තිබුණේ. ඊට වැඩියෙන් තිබුණා නම් තව තව කලාප හදලා විදුලිය කපයි. ඇත්තටම මේ වෙලාවේ විදුලිය කැපීමද අමුතු හැන්දකින් බෙදෙන බවක් පේන්න තියෙනවා. කොහොම හැන්දි
වලින් බෙදුවත් අන්තිමට දුප්පතාගේ ගෙදර විදුලිය කැපුණම අද භූමි තෙල් ලාම්පුවක්වත් පත්තු කරගන්න විදියක් නැහැ. ඒ භූමි තෙලුත් හිඟ නිසායි. ඉටිපන්දම් වල මිලත් ඉහළ ගිහිල්ලා. අපොස උසස් පෙළ දරුවන්ව රැට අඳුරේ තියෙන එක මොනතරම් සාපරාදිද කියලා හිතන්න ඕනේ. ඇත්තටම විදුලි බල බණ්ඩලයේ බලධාරීන්ටත් විදුලි බල ඇමතිතුමාටත් මහජන උපයෝගිතා කොමිසමේ අයටත් අපට කියන්න තියෙන්නේ ලැජ්ජයි කියලා පමණයි. ලංකාවේ තියෙනම රෝහල් වලට මේ වෙනකොට අමතර විදුලිය සැපීමේ පහසුකම් විදුලි ජනන යන්ත්‍ර ලබා දීලා තියෙනවා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. එහිදී ඒකට අවශ්‍ය කරන වැඩ සහ උපදෙස් මූලික ක්‍රියාමාර්ග ඒ ලබා දීලා තියෙනවා. ඒක මේ අවස්ථාවෙත් ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී අපිට මම නැවතත් පටක් කරන දේ තමයි අපේ අභියෝගයේ සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය කරන ඉන්ධන ලැබීම මම හිතනවා සාර්ථක කර ගැනීම වැදගත් වෙනවා. අපිට ඒ ඉන්ධන සැපයුම් කරන ආයතන මේ සෞඛ්‍ය සේවයේ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමුඛතාවය දීලා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැසුණා. එෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අඳුරෙන් එළියට යන්න සඳහන් ස්ටිකර්ස් සිය ඇඳුම්වල අලවාගෙන පැමිණ සිටිනු දක්නට ලැබුණා. මෙතර විදුලි පන්දමක් රැගෙන පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයෙකු හේතුවෙන් ඇති වූ විරෝධතා නිසා පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමට සිදු වුණා. අධිභාර පනත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ උණුසුම් වාද විවාදද ඇති වුණා. ඇත්තටම මේ වෙනකොට අර්ථසාධක අරමුදලට මේ එල්ල වෙලා තිබිච්ච තර්ජනය ගිලී ගිහිල්ලාද ඒ පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන්ද එහෙම නැත්නම් ඔබතුමාතර උදේගම්මන් පිළ මහත්තයා වගේ සද්ද නැතුව මේක අමාරුවෙන් විඳ දරාගෙන ඉන්නවද කියන කාරණාව දැනගන්න කැමතියි. අධිභාර පනත යටතේ අර්ථසාධක අරමුදලෙන් අය කරගන්නේ නැහැ කියන සහතිකය මුදල් ඇමතුමා කැබිනට් මණ්ඩලයට දීලා තියෙනවා. ඒ අධිභාර පනත දැනට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට ආවයින් පස්සේ ඊට අවශ්‍ය සංශෝධන අපි ඉදිරිපත් කළා රජයේ මගින් ඉදිරිපත් කළා මේක සුරක්ෂිත කරන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. යවුරුද්දේ අර්ථසාධක අරමුදලේ ආදායමට 14%ක වද්දක් ගැහැවුවා. අර්ථසාධක අරමුදලට මේ නීත්‍යානුකූලව ගහන්න බැරි බදු ගැසීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න පියවර මොකද්ද? අර්ථසාධක අරමුදලෙන් බදු ගෙවීම නීති විරෝධී කියලා ඒක අධිකරණයෙන් තීන්දුවක් ගන්න ඕනේ. ඒක නීති විරෝධී කියලා. ඔබතුමාට අත වශයෙන්ම හැකියාවක් නැහැ මෙතන කියන්න. ඔව් නීති විරෝධී. නමුත් ඒක කරගෙන යන නිසා අපි අනිත් පැත්ත බලාගෙන ඉන්නවා කියලා. පන්නතර පක්ෂෝ ඡන්දෙ දීලා විලි ලැජ්ජ නැතුව ඒක ගැන කියනවා. සමාගම් කියන්නේ යටතට දැම්මේ අර්ථසාධකේ පළවෙනියෙන් සමාගම් යටතට දැම්මේ. ඔබලාට ඕනකමක් තිබ්බනම් අර්ථසාධකේ මේකෙන් අයින් කරන්න 2007 සමාගම් පරතරට අනුව ගේන්න තිබ්බා. ඔය ගැසට් එක රිවර්ස් කරගන්න 195 වෙනි වගන්තියේ තමුන්නාන්සේලා තමයි සේවක අර්ථසාධක අරමුදල විශ්‍රාම බැටු පරමුදල් සියල්ල බදු වලින් නිදාස් වෙන්න තියෙන ඒවා සම්පූර්ණයෙන් නැති කරලා කම්පැනි විදියට බදු ගහන්න සැරැස්ුවේ තමුන්නාන්සේලා. දේශීය ආදායම් පනත සංශෝධනය වෙද්දී හර්ෂ ඇමතුමා හෙන්සාත් ගත වෙලා දිනව පක්ෂව ඡන්දෙත් දීලා තියෙනවා සර්. ඔය කියන පනත මමයි සභානායක හැටියට ඉදිරිපත් කරුවේ. ඒ පනතේ දැන් 125ක් අර්ථසාධකයක් ගහනවා කියලා පෙන්නන්න කීයක් අය කරනවා කියලා තියෙන්නේ පනත අත උස්සලා සම්මත කරනවා. නීතිය හදලා හිටන් දැල්ලා ජනතුව කියනවා නීතිය නීති වැදිනා කියලා. නීතිය හදන මුන්නාන්සේලා නාගල් දව ගොතනින් නතර කරමු. දේශීය ආදායම් බදු පනතේ කිසිම තැනක නැහැ 125ක් බදු ගහන්න ඕන කියලා. ඒක අමූලික බොරුවක්. විශ්‍රාම වැටු අර්ථසාධක යනාදියට අධිභාරයේ අයිති වෙන්නේ නැහැ කියන සංශෝධනයේ මුදල් ඇමතිවරයා මේ ගරු සභාවට ඉදිරිපත් කරා. එතකොට මේ ප්‍රශ්නේ 110 114ට අරගෙන යද්දී ඊට පක්ෂව ඔබතුමාලා ඡන්දෙ දීලා අදොම කතා කරන්න එපා. වර්තමාන ආණ්ඩුවේ 3/2ක බලයක් තියෙන ආණ්ඩුව. පෙරදිස අක්‍රමතා නිවැරදි කර ගන්න පුළුවන් උදම අවස්ථාව තියෙද්දී ඒ එසේ නොකර ඒ ආණ්ඩුවට පටවලා මේ හොරාකම් අනිත් කරවන එතන රීති ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා කිව්වේ 2017 පනතේ මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? බදු පනතේ මේ නිර්වචන වලට ඇතුල් කරලා තියෙනවා සමාගම් යන්න තුලට විශ්‍රාම වැටු සේවක අර්ථසාධක අරමුදල් සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් සියල්ල සමාගම් යටතට ඇතුල් කරලා. එතකොට ඉබේම අධිභාරයේ පැනවෙනවා අර නිර්වචනයේ නිසා අර්ථසාධකයට. මේක 2017 පනතට සම්බන්ධ කරන්න එපා. මේක ආදායම් බද්දක් නෙමෙයි. කොහොම හරි අපි ඔක්කොම එකඟ වෙන්නම් මේකට දැන් ඉවත් කරන්න. අද උදේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළත් වෙන පිවිසුමේදී පොලිසිය විසින් මන්ත්‍රීවරයෙක්ගේ රැගෙන ආපු භාණ්ඩයක් පරීක්ෂණයට ලක් කිරීමට ක්‍රියා කිරීම ඉල්ලා සිටිද්දී ඒ පිළිබඳ විශාල වාදයක් විවාදයක් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මොකද එවැනි උපකරණවල අන්තර්ගතය රසායනික විපර්යාසයකට පරිවර්තනය කරන්න පුළුවන් ගෙනවිත් වෙනම සංයෝග කරොත් hina වෙන අය තමයි පාස්කු දින මහා ප්‍රහාරය කරේ. ආව්
පසුගිය දවසේ බොරල්ලේ පල්ලියකට ගිහිල්ලත් කරන්න හදපුදී අපේ ආරක්ෂාව මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මුළු පාර්ලිමේන්තුවේම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඒක වැදගත් වෙනවා පක්ෂ නායක රැසීමේදී සියලුම පක්ෂ නායකයෝ එකතු වෙලා එදා තීරණයක් ගත්තා කිසිම මන්ත්‍රීවරයෙකුට හෝ කිසි කෙනෙකුට අනවශ්‍ය උපකරණ මෙතෙන්ට ප්‍රයෝජනයක් නැති උපකරණ ගෙනීම සම්පූර්ණයෙන්ම පොලිසියට බාර කෙරුවා ඔය ප්‍රශ්නේ තිබුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබ්බයි කියලා මම ටෝච් එකක් අරන් ආවේ ලයිට් කපන නිසා ඉතින් මම ටෝච් එකක් අරන් එන එකයි උපකරණය වැරදි නෑ ඩට් එකට ගිය වෙලාවේ කරන්ට් ගියොත් එහෙම ටොයිලට් කරන්නේ කොහමද ඒකයි මේ ටෝච් එකක් අරන් ආවේ හරි పూర్ව අන්ධකාරයක් මතුවෙන්නේ නෑ අන්ධකාරයක් මතුවෙන බව දැනගෙන නම් ආවේ ඒ පිළිබඳ දෙවෙනි පරීක්ෂණයකුත් ඕනේ පාර්ලිමේන්තුව විදුලි බලය හෝ විසන්දි වුණත් සම්පූර්ණයෙන් පේනවා මේ සැලැස්ම සම්පූර්ණයෙන් පේනවා නීති විරෝධී ක්‍රියාවක් වහාම තහනම් කිරීමට වහාම තහනම් කිරීමට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මේක තහනම් නොකරොත් කතානායක තුමනි අපේ ආරක්ෂාව බරපතල තත්ත්වයකට පරිවර්තනය වෙනවා එහෙම උපකරණ ගෙනායක ගෙනාවේ කුමක් අරමුණක් සඳහාද කියන එක දැන් හොඳටම පැහැදිලි කරුණාකරලා දැන් ඔබතුමාලගේ විරෝධය ප්‍රකාශ කරා නම් දැන් කරුණාකරලා ඉඳගන්න එහෙනම් සභාව කල් තියලා යමු හරි දැන් සාමකාමී වෙන්න ඔබතුමාලා සූදානම් නැත්නම් සභාව මිනිත්තු 10කට කල් තියෙනවා තෝමි ස්තුති ලෝක බාලදක්ෂ දින සැමරුම සහ ජනාධිපති බාලදක්ෂ සහතික පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ඒ ජනාධිපති කාර්යාලයේදී ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රීත් ප්‍රනාන්දු මහතා විසින් උත්සව සභාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බාලදක්ෂ කරලේන්සුව පළඳවා පිළිගනු ලැබුවා. ඉන් අනතුරුව බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු වුණා. සෑම දිස්ත්‍රික්කයකින්ම එක් අයෙකු නියෝජනය වනසේ තෝරාගත් බාලදක්ෂයින්ට ජනාධිපති බාලදක්ෂ සම්මාන පිරිනැමීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනට සමගාමීව පළාත් මට්ටමින් වැඩසටහන් 9ක් පැවති අතර ජනපති බාලදක්ෂයින් 700 දෙනෙකුට මෙහිදී සහතිකපත් ප්‍රදානය කරනු ලැබුවා. සියලු පළාත් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ කරමින් මෙම වැඩසටහන පැවැත්වුණා. පැල ලක්ෂයක් සිටවීමේ බාලදක්ෂ ක්‍රියාන්විතය සාර්ථකව නිම කළ බව දැනුම් දීමේ වාර්තාව සහාය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළා. සෑම බාලදක්ෂයෙකුගේම නිවස හරිත ගෙවත්තක් ඇති කිරීමේ වැඩසටහන සංකේතවත් කරමින් පැල බෙදා දීම ජනාධිපතිතුමා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ජනප්‍රීත් ප්‍රනාන්දු මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිරණයක් පිළිගැන්වීමද සිදු වුණා. අකණ්ඩව 25 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා වාර්තා වුණා. එම කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 30,000කට අධිකයි. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. අකණ්ඩව 25 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1,281 දෙනෙකු ලෙසයි. ඒ අනුව ගත වූ දින 25 තුළ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 30,617. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 640,578 ලෙසයි. ඔබට කොවිඩ් රෝගය වැළඳී තිබේ නම් මීට පෙර ඉන්පසුව යම් ආකාරයකට වෙනදා නැති රෝග ලක්ෂණයක් පහළ වෙන සෑම අවස්ථාවකම වෛද්‍යවරයාට මම කොවිඩ් රෝගීනුත් පෙළුණු කෙනෙක් කියන එක සඳහන් කරන්න. එතකොට ඒ වෛද්‍යවරු ඒ අනුව ඉදිරි කටයුතු කරාවි. ඒ වගේම තමයි රෝගියකින් පෙළෙන සෑම අවස්ථාවකම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදිත තවත් මරණ 31ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයේදී. මේකේ පුත්කලින් අතරට කාන්තාවන් 17 දෙනෙකු හා පිරිමි පුත්කලින් 14 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 16,086 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදනයේ වී සුව වීමෙන් පසුවත් විවිධ අතුරු ආබාධයන්ට නැතොත් පශ්චාත් කොවිඩ් රෝග ලක්ෂණවලට ලෝකයේ බොහෝ රටවල ජනතාව මුහුණ දෙමින් සිටිනවා. අද ඒ පිළිබඳව සූම් තාක්ෂණය ඔස්සේ දිවයින පුරා සිටින විවිධ තරාතරමේ පුත්කලින් සමග සිය දැනුම බෙදා ගැනීමට කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ක්‍රියා කළා.
කොවිඩ්රෝගේ වැළඳිලා සුව වූ සමහර අයට කලාතුරකින් යම් යම් සංකූලතාවයන් ඇතිවන බව දැන් අපි නිරීක්ෂණය කරලා තියෙනවා විශේෂයෙන්ම මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිතව අපි දන්නවා කොරෝනා වෛරසය වැඩෙන්නේ අපේ නාස්කෝරයේ ඉහළ කොටසේ ඒ නිසා මේ නාස්කෝරයේ ඉහළ කොටසයි මොළය අතර තියෙන පරතරය ඉතාමත් කුඩයි ඒ නිසා ඒ වෛරසයේ බලපෑම මොළයට ඇති වෙ හැකි ඒ වගේම තමයි අපගේ ගඳ සුවඳ දැනෙන ස්නායුව හරහත් මේ වෛරසයේ බලපෑම මොළයට ඇති වෙ හැකි ඒ වගේම තමයි අපේ රස දැනෙන ස්නායුව හරහත් මේ මොළයට මේකෙන් බලපෑමක් ඇති කළ හැකි ඒ වගේම තමයි හුස්ම ඉහළ පාල ගන්නා ස්නායුව හරහත් මොළයට යම්කිසි බලපෑමක් මේකෙන් ඇති කළ හැකි රුධිරයේ මාර්ගිනුත් මේකෙන් මොළයට බල යම්කිසි බලපෑමක් ඇති කළ හැකි ඉතින් මෙහිදී සිදුවන තත්ත්වය තමයි අපි ඒකට කියනවා බ්‍රේන් ෆොග් කියලා ඒ කියන්නේ හරියට මොළේ නිකන් මීදුලකින් වැහිලා වගේ අපට එදිනදා කරගන්නා වැඩ කටයුතු කරගැනීමේ යම්කිසි අපහසුකමක් අපිට දැනෙනවා කම්මැලිකමක් අපිට දැනෙනවා ඉසරදයක් දැනෙනවා ඒ වගේම යම්කිසි දෙයකට ફોකස් කිරීමේ හැකියාව අපගෙන් අඩු වෙලා යනවා පොඩ්ඩක් අඩු වෙන්න යනවා ඒ වගේම තමයි අපගේ වචන පටලැවීමේ යම්කිසි ප්‍රවණතාවකුත් තියෙනවා ඒ වගේම තමයි ඉරුවරද එහෙම නැත්නම් මිග්‍රේන් හැදෙන රෝගීන්ට ඒ රෝගය වැඩි වැඩියෙන් හැදෙන්නටත් පුළුවන් ඒ වගේම තමයි අපට නිින්ද නොයෑම ඇති වෙ හැකි ඒ වගේම තමයි යම්කිසි මානසික රෝග වෙන පළඟ පුද්ගලයන්ට ඒ රෝගයේ යම්කිසි වැඩිවීමක් මේ කාල තුළදී ඇති වෙ හැකි අපගේ මොළේ නිකන් ව්‍යාකූල වෙලා අපට එදිනදා වැඩ කටයුතු කරගෙන ඉන්න පොඩි අපහසුකමක් ඇති වෙ හැකි නමුත් හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි මේ සියලු දේවල්ම తాවකාලිකයි සමහර විට සුමාන කීපයක් පවතින්නට පුළුවන් සමහර විට මාස කීපයක් පවතින්නට පුළුවන් මේකට කලබල විය යුතු දෙයක් නැහැ ඔබට කරන්නට තියෙන්නේ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමු වෙලා මේ පිළිබඳව තව තවත් දැනුවත් වෙලා ඒ ප්‍රතිකාර මාලාව ඒ අනුව ලබා ගන්න එකයි කැනඩාවේ කොවිඩ් එන්නත් විරෝධතාවයෙන් පසු ඇමරිකාවේද උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා දහස් ගණනක් විරෝධතාකරුවන් වොෂින්ටන් නගරයේ මෙම විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ දැන් ලෝක කොවිඩ් තත්ත්වය කොවිඩ් නීතිවලට එරෙහිව කැනඩාවේ ඔටාවා අගනුවර ට්‍රක් රථ රියදුරන් මාසකට වැඩි කාලයක් විරෝධතාවයක නිරත වුණා. එම විරෝධතා මැඩ පැවැත්වීමට එරට රජය පියවර ගත්තා. ඒ සඳහා එරට පොලිසිය යොදා ගැනීමට සිදු වුණා. ඇමරිකාවේද ට්‍රක් රථ රියදුරන් කොවිඩ් එන්නත් විරෝධී උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. දහස් ගණනක් විරෝධතාකරුවන් වොෂින්ටනයේ දෙසට ගමන් කරන බවයි වාර්තා වන්නේ. ඇමරිකන් ට්‍රකර්ස් ෆ්‍රීඩම් ෆවුන්ඩ් වෙබ් අඩවිය පවසන්නේ ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කොවිඩ් නීති පටහැනි බවයි. ජනාධිපති ජෝ බයිඩන් මාර්තු මාස පළමුවන දින යුනියන් දේශනය සඳහා පැමිණීමට නියමිතයි. එම දේශනයේ නියමිත වේලාවට ට්‍රක් රථ විරෝධයක් ආරම්භ කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ උපන් ගම වන පෙන්සිල්වේනියාවේද තවත් විරෝධයක් ආරම්භ කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ. නමුත් එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල දැනටමත් කොවිඩ් සීමාවන් ලිහිල් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර එංගලන්තයේ කොවිඩ් නීති ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. රජය මෙය හඳුන්වන්නේ කොවිඩ් සමග ජීවත් වීමේ සැලැස්ම ලෙසයි. ඒ අනුව පොදු මගී ප්‍රවාහනයේ භාවිතා කරන අයට මුහුණු ආවරණ නීතිය අනිවාර්ය නැහැ. උතුරු අයර්ලන්තයේද බොහෝ සීමාවන් ඉවත් කර තිබෙනවා. මින් අදහස් වන්නේ මුහුණු ආවරණ පළඳින්නේ නැති අයට දඬුවම් කරන්නේ නැති බවයි. නමුත් කොවිඩ් නීති තවදුරටත් පිළිපදින පුද්ගලයින්ව දිරිගන්වන බවයි උතුරු අයර්ලන්ත බලධාරීන් පවසන්නේ. මධ්‍යහන් පුවත විකාශය අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.